අයිබෝන්ගේල් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද අපේ YouTube channel එකට ඉදිනවා. අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එතකොට තමයි අපි දාන videos ඉක්මනටම ඔයාලාට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට fixed deposit rates ගැන. ඉතින් අපි කලිනුත් fixed deposit rates ගැන video කිහිපයක්ම කළා. ඉතින් දැන් මොකද fixed deposit වලට වෙලා තියෙන්නේ? ඇත්තටම fixed deposit rate අඩු වුණාද? ඔව්. ඉතින් ෆික්ස් ඩිපොසිට් රේට් අඩු වුණා, ගොඩක්ම අඩු වෙලා තියෙනවා. ඉතින් අපි ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු පහක ෆික්ස් ඩිපොසිට් රේට් කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යන් වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම තෝරගත්තේ සම්පත් බැංක එක. ඉතින් සම්පත් බැංකේ ඔයගලන්ට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඉතින් ජූලි පළවෙනිදා ඉඳලා එහෙම නැත්නම් මේ මාසේ පළවෙනිදා ඉඳලා ෆික්ස් ඩිපොසිට් රේට් වල ඔයගලන්ට දෙන ෆික්ස් ඩිපොසිට් රේට් එක ගොඩක්ම අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපි කලිනුත් වීඩියෝස් කීපයක්ම කරා. ඒ වීඩියෝස් වල ලින්ක්ස් උත් මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඒ ටික බැලුවාම ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ෆික්ස් ඩිපොසිට් රේට්ස් අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් 1 month වලට ෆික්ස් ඩිපොසිට් රේට් එක 5% වගේ තමයි දෙන්නේ. ඉතින් බලන්න සාමාන්‍යයෙන් අපි සේවිං account එකක් ඕපන් කරා වගේ තමයි මේකේ ෆික්ස් ඩිපොසිට් රේට් එකක් ඕපන් කරොත් එහෙම 1 month. ඉතින් අපි සාමාන්‍යයෙන් බලමු මාස 6 අවුරුද්ද වගේ ෆික්ස් ඩිපොසිට් රේට් කොහොමද කියලා. ඉතින් මාස 6 ෆික්ස් ඩිපොසිට් රේට් එකට 8.83% එකක් ඔයගලන්ට ගෙවනවා. ඉතින් අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එකට 9.83% තමයි ගෙවන්නේ මෙන්න මේ සම්පත් බැංකෙක. ඉතින් අනිත් බැංකුවලත් උපරිමේ යන්නේ 9.83. ඉතින් අපි බලමු ඊළඟට පීපල්ස් බැංකෙකේ කොහොමද ෆික්ස් ඩිපොසිට් රේට් කියලා. ඉතින් ඔයාට අපි කලින් ඩීටේල් වීඩියෝ එකක් කරා පීපල්ස් බැංකේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් ගැන. නෝමල් මයිනර්ස් ඒ වගේම සීනියර් සිටිසන් වගේම ස්පෙෂල් සීනියර් සිටිසන් අකවුන්ට්ස් ගැන. ඉතින් ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ලේටස්ට් ඉන්ට්‍රස්ට් රේට් එක ෆික්ස් ඩිපොසිට් වල 1 ඉයර් සඳහා 9.83% තමයි ඕගොල්ලන්ට ගෙවන්නේ බැංකුවෙන්. ඉතින් අපි බලමු BOC එකේ. ඉතින් BOC එකෙත් අපි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිලා ඩීටේල්ස් අරගෙන තියෙනවා. ඉතින් මේක අප්ඩේට් වෙලා තියෙන්නේ ජූලි 1 වෙනිදා. ඉතින් 1 month ගන්නවා නම් මේකේ 6.5 පොලියක් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් 6 month ගන්නවා නම් 8.83. ඒ වගේම ඔයා 1 year වලට යනවා නම් මැචුරිටි එකේදී ගන්නවා නම් 9.83% තමයි ගෙවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්ට්‍රස්ට් රේට් එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් මේ අනිවාර්යයෙන්ම ඉන්ට්‍රස්ට් රේට් එක, ඒ වගේම ඉන්ට්‍රස්ට් රේට් එක වැඩිම මොන බැංකුවලද කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට ගියා HNB බැංක එකට. ඉතින් HNB බැංක එකෙත් ෆික්ස් ඩිපොසිට් රේට් එක 9.83% අපිට දැනගන්න පුළුවන් වෙච්ච විදිහට. ඊළඟට අපි බැලුවේ NDB බැංකුවේ. ඉතින් NDB බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට් මෙන්න මේ විදිහට පෙන්වලා තියෙනවා. ඉතින් 3 months වලට තමයි ඒගොල්ලගේ මිනිමම් ෆික්ස් ඩිපොසිට් රේට් එක තියෙන්නේ. ඉතින් 8.33% තමයි ඒගොල්ලන්ගේ රේට් එක. ඉතින් මේක අප්ඩේට් වෙලා තියෙන 7 වෙනි මාසේ 6 වෙනිදා. ඉතින් 1 year සඳහා ඒගොල්ලොත් monthly වා ඉන්ට්‍රස්ට් එක ගන්නවා 9.4. ඒකක පොලියක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඒ වගේම ඉන්ට්‍රස්ට් රේට් එක මැචුරිටි එකදී එහෙම නැත්නම් කල් පිරීමේදී ඔයා ගන්නවා නම් 9.83% තමයි ඔයාට හම්බෙන්නේ. ඉතින් හැම මාසෙකම ෆික්ස් ඩිපොසිට් රේට් ගැන අප්ඩේට් එකක් දෙන්න හිතාගෙන ඉන්න ඕගොල්ලන්ට. ඉතින් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ෆික්ස් ඩිපොසිට් රේට් අඩු වුණා. ෆික්ස් ඩිපොසිට් රේට් අඩු වෙන හේතුවත් අරගෙන අපි තවත් වීඩියෝකින් එන්න ගිහිල්ලා එන්න. ජය වේවා.